කඳුළු ගෑස් ගැහුවා රනිල් වික්‍රමසිංහ ගුරුවරු ගුරුවරියන්ට. ඒගොල්ලොත් හැරණ තැපෑලෙන් රිටර්න් එක දුන්නා තැපැල් ඡන්දේ. මැතිවරණ ප්‍රතිඵලවල පරාජය අපිට ලියලා තියෙද්දිත් අපි ජයග්‍රාහී මානසිකත්වයෙන් වැඩ කරපු මිනිස්සු. එක රැයෙන් කියවද්දි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ මග ඇරිලා. ජනාධිපතිවරයාට ප්‍රතිපත්ති ප්‍රකාශනේ පිටුවම මග ඇරලා කියලාද? නෑ අයියා, එක රැයෙන් කියවලානේ. අපට විරුද්ධව ඡන්දෙ දෙන කෙනාටත් අපි ගරු කරනවා. අහලා තියෙන හින්දා තමයි මේ ප්‍රතිඵල පේන්නේ. කලින් ඒක උනේ නෑනේ. කලින් ජනතාව හිටියේ වෙන තැනක, අනුර කුමාර සහෝදර හිටියේ තව තැනක. මේ අවසාන අවස්ථාව පෙරදුනොත් එහෙම. දැන් ඔබට අහන්න පුළුවන් මගෙන් තව ප්‍රශ්නයක්. ඔබ අහන්න නැති හින්දා මං අහන්නේ. මොකද්ද? දැන් අපි මේවා කරේ නැතොත් මොකද කරන්නේ? You're watching the Life Traveler channel. ජනාධිපති පරණයට දින ලංවමින් තියෙනවා. ඉතින් මේ දින ලංවීමේ කාරණාවත් එක්කම ආර්ථිකය සම්බන්ධයෙන් නොයෙකුත් කරුණු මතුවෙමින් තිබෙනවා. ඒ අතරතුර මාලිමාදේ ආර්ථික ප්‍රතිපත්තියට විශාල ප්‍රහාරයක් එල්ලවෙමින් පවතින මාලිමාව ආවොත් ආර්ථිකය කඩා වැටෙයිද කියලා ප්‍රශ්නාර්ථ නැගමින් පවතිනවා. ඉතින් මේ ගැන හරියටම දැනගන්න, එහෙම වෙයිද කියලා දැනගන්න අපි අද කැඳවා ගත්තා ලයිෆ් ට්‍රැවලර් වෙත ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ඒ වගේම ආර්ථික කමිටු සමාජික සුනිල් හඳුනැති මහතා. අයබන් අයබන්, ඔබ සෑහෙන ජනප්‍රියයි. මම දැක්කා වෙළඳ දැන්වීමකුත් නිර්මාණය වෙලා තියෙනවා. සම්පූර්ණ වැරදි අදහසක් මතයක් ඉදිරිපත් කරන එකක්. ඇත්තටම ඒක කියන්නේ අපි ආණ්ඩුවාවන් පස්සේ මිනිස්සුන්ගේ බැංකුවල තියෙන ස්ථාවර තැන්පතු ගනීවි වගේ හැඟීමක් එන අදහසක්. ඉතින් ඒ මතය තහවුරු කරන්න ගොඩක් උත්සාහ කරනවා. මොකද හේතුව ඒගොල්ලන්ට ආර්ථික වැඩපිළක් නැහැ, දැක්මක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට වයහා ගිහිල්ලා හදන බිය. දැන් ඔය අනිත් පක්ෂ ඔක්කොගෙම මැතිවරණ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ බිය ඇති කිරීම සහ බිය ප්‍රචලිත කිරීම. ඒක තමයි. දැන් අපේ තියෙන පොහොසත් රටක් ලස්සන ජීවිතයක්නේ. ඒගොල්ලන්ගේ තියෙන්නේ බියජනක රටක්, බියජනක ජීවිතයක් ජනතාවට ඇති කිරීම. ඒක තමයි ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. ඒගොල්ලෝ මාලිමාව ආවොත් හම්බ වෙයි මෙහෙම වෙයි කියලා හදනවා. ඕකත් එහෙම එකක්. මීට මාස 8කට විතර කලින් මේ වගේම YouTube නාලිකාවක මමත් එක්ක ඉන්ටර්වයුව එකක් කරද්දී ඔවුන් ඇහුවා, දැන් ආණ්ඩුවට තියෙන විසඳුම් මොනවද? මේ මට නෙමෙයි, ආණ්ඩුව මාලිමාවේ ආණ්ඩුවටත් නෙමෙයි. මම කිව්වේ රනිල් වික්‍රමසිංහට. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට මෙහෙම ගියෝතින් එක්කෝ වෙන්නේ තියෙන ආර්ථික සම්පත් විකුණන්න, එහෙම නැත්නම් වෙන්නේ බැංකුවල තියෙන මිනිසුගේ ස්ථාවර තැන්පතු ගන්න, නැත්නම් සල්ලි අච්චු ගන්න කියලා. ඒක එතකොට අර ආණ්ඩුවට තියෙන විසඳුම කියන එක වෙනුවට ඒක කපලා මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් කියන එකට අදාළ විදිහට ගැත්තා. ඒකට දැන්වීමකුත් හදලා තියෙනවා. දැන් මම එක තැනක වාක්‍යයක් කියනෝනේ, ස්ථාවර තැන්පතු ගන්න වෙනවා. ඒ මට නෙමෙයි, ආණ්ඩුවට අපිට නෙමෙයි, රනිල් වික්‍රමසිංහට. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට. දැන් මාලිමාව ආවොත් ස්ථාවර තැන්පතු වලට ප්‍රශ්නයක් නැහැ. අපිට ආරක්ෂා කරනවා ඇත්තටම. අපිට අවශ්‍ය නැහැ. අපි මේ රටට ආයෝජන ගේන්න ඕන, දේශීය වශයෙන් ඉන්න අයගේ ඉතුරු මැඩි කරන්න ඕන. ඉතුරු මැඩි කරන්න ඕන. ඒ ඉතුරු මැඩි වුණොත් විතරයි අපිට ආයෝජන කරන්න පුළුවන්. ඒ ප්‍රතිපත්ති හැදෙන්න ඕන. ඇත්තටම කියන්න ඕන, ආණ්ඩු උපයන්නේ නැහැ. ආණ්ඩු මුදල් උපයන්නේ නැහනේ. මුදල් උපයන්නේ මේ රටේ ජනතාව. ව්‍යාපාරිකයෝ, කර්මාන්තකරුවෝ, ව්‍යවසායකයෝ, ගොවියෝ, ධීවරයෝ, වැඩ කරන මිනිස්සු, ජනතාව තමයි උපයන්නේ. ආණ්ඩුව කරන්නේ ජනතාව උපයන දේ බදු හැටියට අරගෙන වියදම් කරන එක. එතකොට දැන් ආණ්ඩුවක ප්‍රතිපත්ති හදන්න ඕන, ඒ වියදම් කිරීම ජනතාවට සාධාරණ ප්‍රතිලාභ බෙදල යන්නත්, ආදායම් ජනිත කරවන විදියටත්. කාගේ ආදායම්ද? ජනතාවගේ ආදායම්. ජනතාවට නිෂ්පාදනය වැඩි කරලා ඉතුරු කිරීම වැඩි වුණොත් ඉන්නේ ආණ්ඩුවටත් වාසි වෙන්නේ. ස්ථාවර තැන්පත වලට අත තියන්නේ නැහැ. අත තියන්නේ නැහැ. අපි අත තියන්නේ නැහැ. ව්‍යාපාර වලට බදු ගහන ක්‍රියාවලියේදී අපි ඉතාම පැහැදිලිව කියන රජයට බදු අවශ්‍යයි. හැබැයි ඒක මල නොතලා රොන් ගන්න වගේ දෙයක් වෙන්න ඕන. හරිද? දැන් අපේ ප්‍රතිපත්තිය වෙන්නේ අර මරාගෙන කාලා ඒක නෙමෙයි. ඒක මේගොල්ලෝ කරලා ඉවරයි දැන්. දැන් මේ දැන් ඔබ බලන්න, අද ව්‍යාපාරයක් පටන් ගන්න ගියාම ව්‍යාපාරිකයර ව්‍යාපාරයක් පටන් ගන්න බෑ. සමහර ව්‍යාපාර 250,000 විතර ලංකාවේ කලින් කොරෝනා කාලේ ඉඳලම ණය ගෙවා ගන්න බැරුව පස්සේ මොරටෝරියම් දුන්නා. ඒ ණය බැංකු ණයත් ආයි පොලියත් ණයක් බවට පත් කරා. ඊට පස්සේ ණය දෙකක් වෙලා අද හිර වෙලා තියෙනවා. ඉතින් අපි යෝජනා කරන්නේ ව්‍යාපාර පුළුල් කරන තත්ත්වේ. මේගොල්ලෝ යෝජනා කරලා තියෙන්නේ වහන තත්ත්වේ. ඇහිලා තියෙනද?
අපි දැනට යෝජනා කරලා තියෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහන බැංකුවක්. ඒ සහන බැංකුව යෝජනා කරන්නේ දැනට ණය ගෙවා ගන්න බැරුව ඉන්න අය අප රහිත ණයක් දීලා කර්මාන්තකරුවන් ව්‍යවසායකින් නැවත ව්‍යාපාරවලට කර්මාන්තවලට ඇදගන්න. අපි අපි පුරුදු කරන්න ඕන ජනතාවගේ නාස්තිකාර වියදම් අඩු කරලා ඉතුරු කිරීම වැඩි කරන්න. අපේ 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 ඒකේ ආරම්භය අපි පටන් ගන්නෙ අපේ ආණ්ඩුවෙන්. දැන් ඒක හොඳම උදාහරණ ඒකක් තියෙන එකක්. දැන් අපි කියනවා අපි දේශපාලඥයෝ හැටියට මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට පෙන්ෂන් දෙන එක නවත්තන්න ඕන. මොකද මේක මහජන සේවයක් සෞ මේක ස්වේච්ඡා සේවයක්. අපිට මේ ස්වේච්ඡා සේවයට පෙන්ෂන් ගන්න අයිතියක් නැහැ. හැබැයි ඕකත් වැරදි විදිහට අර්ථකථනය කරනවා. රජයේ සේවකයන්ගේ පෙන්ෂන් එක අපි ආවම නවත්තනවා කියලා. රජයේ සේවකයන්ගේ පෙන්ෂන් එක නවත්තන්නේ නැහැ. අපි එහෙම කියලත් නැහැ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන එක කොහෙවත් ඇත්තෙත් නැහැ. අපි කියන්නේ දේශපාලඥයා. ඇත්තටම දේශපාලඥයාට වරප්‍රසාද දෙන්න අවශ්‍ය නැහැ. දේශපාලනය කියන්නේ ස්වේච්ඡා සේවයක්. හැබැයි රාජකාරී කරන මිනිස්සුගේ සේවය ඒක රාජ්‍ය සේවය තමයි. ඒක රාජකාරියක්. වාහන බලපත්‍රය වුණත් එහෙමයි. මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර දෙන එකයි අපි නවත්තන්නේ. මොකද පර්මිට් විකුණ ගන්නවා. හැබැයි රජයේ නිලධාරීන් ඉන්නවා. ඔවුන්ගේ රාජකාරිය අනුව වෛද්‍යවරයාට, හමුදාවේ අයට, පොලිසිය අයට, මහේස්ත්‍රාත් නඩුකාරවරුන්ට ඒ නිල අනුව අයිති. ඒ රාජකාරියට අයිතිද අපි නවත්තන්නේ යන්නේ නැහැ. හැබැයි දේශපාලනයට අදාළ නැහැ. ප්‍රතිපත්තිය මොකක්ද? ඔබේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. මොකක්ද අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති? අපේ රටේ දැන් අපි කෙලවරට ගියොත් තියෙන ණය අර්බුදයට ගිහිලා තියෙනවා. ණය ගෙවා ගන්න බැරි අර්බුදයකනේ අපි ඉන්නේ. බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරලා තියෙන ණය ගෙවා ගන්න බැරුව. ණය ගෙවා ගන්න බැරි වුණේ ඇයි? රජයට ආදායම නැති නිසා. රජයට ආදායම එන වැඩි කරගන්න ඕන. ආදායම වැඩි වෙන්නේ ජනතාවගේ නිෂ්පාදනය වැඩි වුණොත්. ඒක අපේ ආර්ථික ප්‍රතිපත්තියේ කෙටියෙන්ම කිව්වොත් භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආර්ථිකයක් ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ විදිල යන ජනතාව ආර්ථික ක්‍රියාවලියට සහභාගී වෙන ජනතාව ආර්ථික ක්‍රියාවලියට සහභාගී වෙන ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ විදිල යන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආර්ථිකයක්. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. දැන් ඒකෙදී සාධාරණ ලෙස ප්‍රතිලාභ විදිල යනනේ. දැන් ඕක කිව්වන් පස්සේ යනවා බිය ඇති කරන්න තියන අයගෙන් අරගෙන නැති අයට බෙදනවා කියලා. සරතියල් ප්‍රතිපත්තිය. අපට සරතියල් ප්‍රතිපත්තියක් නැහැ. තියන අයගෙන් අරන් නැති අයට බෙදුවොත් මොකද වෙන්නේ? තියන අය හම්බ කරන්නේ නැහැ, මහන්සි වෙන්නේ නැහැ, උපයන්නේ නැහැ ආණ්ඩුව ගන්න හින්දා. නැති අය මහන්සි වෙන්නේ නැහැ, හම්බ කරන්නේ නැහැ ආණ්ඩුව දෙන හින්දා. සතියයි බෙදන්න පුළුවන් සමානව බෙදුවොත් එහෙම. තියන අයගෙන් අරන් නැති අයට බෙදුවොත් එහෙම. ඒක ක්‍රමයක් නෙමෙයි. ඒක වැරදි. ඔබලා ආවොත් දැන් මේ අස්වැසුමට පොහොර සහන ආධාරයට මේවා නැති වෙයි කියලා නෑ. අතරම් පොහොර සහන ආධාරයේ දෙන්න ඕන පුළුවන් නම් මම උදාහරණයක් කියන්නම්. දැන් අපේ රටේ ඉන්ධන සහන ආධාරයක් අවශ්‍යයි. උදාහරණ ගත්තොත් එහෙම අපි හම්බ වුණා ටෝලර් බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමේ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලොන්ගේ බහුදින යාත්‍රා 36,000ක් තියෙනවා මුහුදට යන්නේ නැතුව. මොකද ඈත දියඹේ මත්ස්‍ය සම්පත තියෙන්නේ. ඒ වටිනාම අපනයන කරන මට්ටමේ මාළු ඉන්නේ. මේ ඉන්ධන මිලත් එක යන්න බෑ. ඔවුන්ට ඉන්ධන සහන ආධාරයක් අවශ්‍යයි. ඒ වගේම තේ කර්මාන්තයේ විශාල වශයෙන් අද අර්බුදයට ගිහිලා තියෙනවා. හැබැයි ලෝක වෙළඳ පොළේ අපට තේ ඉල්ලුමක් තියෙනවා. ඒ සඳහා වෙච්ච විධිමත් යාන්ත්‍රණයක් තියෙනවා. ලෝක වෙළඳ පොළට තේ යවා ගන්න පුළුවන්. හැබැයි පෝර ප්‍රමාණවත් පරිදි පහුගිය කාලේ ලැබුණේ නැහැ. ඉතින් නැවත වගාව ගැන හිතන්නත් බෑ පොහොර නැත්තම්. ඉතින් පොහොර සහනාධාරයක් තේ කර්මාන්තයට අවශ්‍යයි. මොකද තේ කියන්නේ 90%ක් විතරම අපනයන ආර්ථිකයේ මූලික වෙච්ච එකක්. ලෝක වෙළඳ පොළේ අපට තැනක් තියෙනවා සිලෝන් ටී වලට. ඉතින් අපි ගන්න අපි හිතන්නේ තේ වලට ඉක්මන් ප්‍රතිකාරයක් අවශ්‍යයි. මොකද දැන් පස නිස්සාර වෙලා තියෙන්නේ. පොහොර නැති නිසා තේ අපනයන වෙළඳ පොළේ ඉල්ලුමට සැපයන්න බෑ. ඉතින් අපි අනිවාර්යෙන් දෙන්න ඕන. හැබැයි ඒ දෙනවයි කියන එක අර අනවශ්‍ය ප්‍රමාණයක්. කියන්නේ නොමිලේ පොහොර දෙන වගේ එකක් නෙමෙයි. ඒක අවශ්‍යතාවයේ තොරතුරු දත් අරගෙන ගණනය කිරීමක් කරලා අපි හිතන්නේ අපි ලබා දෙන්න. මොකක් වේද? අපි ඇත්තටම දැන් 16 ලක්ෂයක් විතර පවුල් හැමදාම මේ යැපෙන්නන් මට්ටමට පත් කළ තියෙනවනේ. ඒ එතකොට ඒක ඒකෙදි ඇත්තටම මේ නිෂ්පාදනාර්ථික ක්‍රියාවලියේ ප්‍රතිලාභ ලැබෙන සාධාරණ කාලයක් යන තුරු අපි විශ්වාස කරනවා දැඩි අවධානමට ලක්වෙච්ච පවුල් තියෙනවා. ඒකද අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි යෝජනා කරලා තියෙනවා. ඔවුන්ට
පවුලකට මාසික රුපියල් 10000ක් සමහර අයට 15000ක් විතර ප්‍රමාණයක් අපට ලබා දෙන්න වෙයි. ඒ දැඩි අවදානම් තත්ත්වය මගහැරනකන්. හැබැයි අපි විශ්වාස කරනවා අපි වැඩබදු අත්‍යවශ්‍ය ආහාරවලට පාසල් උපකරණවලට බෙහෙත්වලට වගේ ඒවාට අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්ධන සහ විශේෂයෙන් විදුලි බිල අපිට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා අඩු කරන්න. ඒවා අඩු කරනකොට ඒ පවුල්වලට යම් සහනයක් ලැබෙනවානේ. ඒ සහනයක් ලැබෙන ප්‍රමාණයට හැමදාම මේගොල්ලෝ යැපෙන මට්ටමේ තියාගන්න ඕන වෙන එකක් නැහැ. හැබැයි අපි ක්‍රමානුකූලව වුන් අර ආධාර මත යැපෙන ජීවිතය වෙනුවට මේ නිෂ්පාදන ආර්ථිකයට සම්බන්ධ කරන ජීවිතයට එකතු කරගන්න ඕනේ. දැන් ඔය කියන බදු අඩු කරාම බඩ්පත් අඩු කරනවා කියලා තියෙනවා, පේ ටැක්ස් එක අඩු කරනවා කියලා කියලා තියෙනවා. දැන් ඔය අඩු කරාම නැති වෙන රාජ්‍ය ආදායම කොහොමද හොයාගන්නේ? හොයාගන්නේ එකක් තමයි නාස්තිය දූෂණය අවම කිරීම. අපිට 100%ක් එකපාර නතර ගන්න බැරි වෙයි. නමුත් අවම කිරීමට අපිට පුළුවන්. බදු අඩු කරන එක එකපාරම වෙන දෙයක් නේ. නෑ, පුළුවන්. නමුත් එකපාරම එකතු කරගන්න පුළුවන් බදුත් තියෙනවා. මොකද 2023 දෙසැම්බර් 31 වෙනකොට රජයට අයක විය යුතු ජනතාව ගෙවපු බදු තියනවා කෝටි 1,30,000ක් සමාගම් වලට. මම නෙමෙයි කියන්නේ, විගණකාධිපතිවරයා. ඔක්කොම බදු, දේශීය ආදායම් බද්ධ දෙපාර්තමේන්තුව, සුරාබද්ධ දෙපාර්තමේන්තුව, රේගුව, ඒ ආයතන වලින් එන්න තියෙන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඒ ආයතන වලින් එන්න තියෙන බදු තියනවා රුපියල් බිලියන 1,300ක්. ඒ කියන්නේ කෝටි 1,30,000ක්. රුපියල් 1,30,000 නෙමෙයි, කෝටි වලින් 1,30,000ක්. හිතන්න අපි එයින් 30% බදු කාර්යක්ෂමතාවය යටතේ අය කරගත්තොත්, එකතු කරගත්තොත් ඒක අසාධාරණ නෑ. අරක්කු බොන මිනිස්සුයා ගෙවල ඉවරයි දැන්. ඕක ඇත්තටම අය කරගන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ ඔවුනුත් කිව්වොත් ඔවුන් බංකලොත් කියලා. ඔවුන් බංකලොත් වෙනවා. කවුද බංකලොත් වෙලා තියෙන්නේ? මෙන්ඩිස් කම්පැනි බංකලොත් වෙලා නෑනේ. රුපියල් මම මට මතක හැටියට කියන්නේ කෝටි 308ක් ගෙවන්න තියෙනවා. දේශපාලන රැකවරණ වලින් ඔවුන් පවතගෙන යනවා. දේශපාලනඥයෝ 4 දෙනෙක් ඉන්නෝ ඉස්කාගාර අයිති කට්ටිය. අපේ රටේ කැෂිනෝ ව්‍යාපාර කරන 2-3 දෙනෙක් ඉන්නෝ. ඒගොල්ලෝ බදු ගෙවලා නෑ. ඒගොල්ලුගෙන් අය කරගත්ත ප්‍රශ්නයක් නෑ. ඇයි ඒගොල්ලෝ ගෙවල ඉවරයිනේ ගහන කට්ටිය? රේස් බයි රේස් දාන කට්ටිය. ඒගොල්ලෝ ගෙවලා තියෙන ජනතාව. ජනතාව ගෙවපුවා මම මේ කියන්නේ. රජයට එකතු වෙන්න තියෙන ජනතාව ගෙවපුවා. කනබොන මිනිස්සු ආහාරවල බදු ගෙවලා තියෙනවා. ආණ්ඩුවට එකතු වෙලා නැහැ. එතන තියෙන ප්‍රශ්නේ ජනතාවගේ නෙමෙයි. දැන් අපි මේ බදු අය කරගන්නවයි කිව්වම ජනතාව කිසි කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. මොකද ජනතාව දැනටමත් ගෙවලා තියෙන්නේ ඒවා. මගෙන් සමාගම් විසින් නොගෙව්වොත් නීතිමය ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා ඉතින් නීතිමය ක්‍රියාමාර්ගවලට යන එක ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවේ රාජකාරියනේ. ඔබ දන්නවද සමහර බදු තියෙනවා අවුරුදු 20ක් පරණ ඒවා. ඒ කියන්නේ දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග අවසන් වෙලා. දැනටම නීතිමය ක්‍රියාමාර්ග අවසන්. මොකද බද්දක් වනෝපු ගමන්ම බදු ගෙවන කෙනාටත් ලැබෙන වරප්‍රසාදයක් අයිතිවාසිකමක්. ඒ තමන්ට පනෝපු බද්ද සමාලෝචනය කරන්න, සාකච්ඡා කරන්න. එකවර ගෙවන්නේ නැහැනේ. එහෙමත් එකඟතාවයට පත් වෙච්ච බදු මම මේ කියන්නේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්ක එකඟතාවයට පත් වෙලා ඒත් පැහැර අරපුවා තියෙනවා. ඒව ගෙවන්න ඕන. ඉතින් ඒවත් නොගෙවා ඒවත් පැහැර හැරලා පවතින්න පුළුවන් නම් ඉතින් අපි බලයට එන එකේ වැඩක් නැහැනේ. හොරකණුත් එහෙමම කරගෙන යනවා. හරිද? රටේ අනීතික ක්‍රියාමාර්ග එහෙමම යනවා. බදු හොරුත් එහෙමම පවතිනවා. එතකොට මේ ක්‍රමයේ වෙනසක් නැහැ. අනිත් පැත්තෙන් නාස්ති දූෂණය අඩු කිරීම කියන එක ආර්ථිකයේ උපාය මාර්ගයක් හැටියට එකම උපාය මාර්ගය නෙවෙන්න පුළුවන්. හැබැයි අත්‍යවශ්‍යම උපාය මාර්ගයක් ලංකාවේ. මොකද දන්නවද බදු ගෙවන මිනිසුන්ගේ විශ්වාසය රජය කෙරෙහි නැහැ. දැන් අපි ගෙවන බදු වලට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ ඇයට තියෙන්නේ. ඕන කෙනෙක්ට තමන්ගේ ගෙවන බදු වලට මොකද වෙන්නේ කියලා පුළුවන් වේදිකාවක්, ඩිජිටල් වේදිකාවක් වගේ දෙයක් හදන්න පුළුවන්ද? පුළුවන්. දැන් අපේ යෝජනාවක් තියෙනවා බදු ගෙවන හැම කෙනෙකුටම බදු ගෙවෙන කෙනා වෙනුවෙන් ඩෙන්ටිෆිකේෂන් කෝඩ් එකක් දෙන්න. එතකොට ඔහු බදු නොගෙවන කෙනාට වඩා ඇත්තටම යම් කිසි සාධාරණ වරප්‍රසාද අයිති වෙන්න ඕන. ගෙවීම් කරද්දි සමහර විට තීරු බදු සහන, ඔහු ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් අද ව්‍යාපාර බද්ද 30% බරපතල එකක්. නමුත් ඒ 30% ව්‍යාපාර බදු ගෙව්වයි කියලා ඔවුන්ට ලැබෙන වරප්‍රසාදෙ මොකද්ද? අඩුතරම් අමුද්‍රව්‍ය ගෙන ගනිද්දි, ප්‍රවාහනයේදී, විදුලි බිල ගෙවද්දි, වෙන මොකක් හරි ක්‍රමයකදී ඔහුට සහනයක් දැනෙන්න ඕන බදු නොගෙවන කෙනාට වඩා. උපයන විට ගෙවීම් බද්ද 36%.
එතකොට ඒක නිසා තමයි අපි බදු ගෙවීමේ සීමාව ලක්ෂ ලක්ෂ සීමාව ලක්ෂ දෙකට වැඩි කරන්නේ. ඔය 136 121ක් දක්වා නේද ගේනවා කියලා තියෙනවා. 121ක් දක්වා ගේනකොට 21ක් හෝ 24ක් අපිට ඒක තීරණය කරන්න පුළුවන් අදාළ රජයේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා ඒක සම හැමෝටම අදාළ වෙන අයත් ඉන්නවා. ඇත්තටම ගෙවන්න පුළුවන් අයත් ඉන්නවා. 136 මට්ටම ගෙවන්න පුළුවන් අයත් ඉන්නවා. අපිට ඇත්තටම බලන්න වෙන්නේ ඒ ලිමිට් එකෙන් නෙමෙයි. බලන්න වෙන්නේ බදු ගෙවියන අය කරන සීමාවෙන් ප්‍රෂෝල් එක අපිට සීමා පුළුල් කරන්න පුළුවන් නම් ඇත්තටම කරන්න ඕන අපේ බදු ප්‍රතිපත්තිය වෙන්න ඕන බදු අඩු කරන්න ඕන ගෙවන පරාසය වැඩි කරන්න ඕන ගෙවන පරාසය ටැක්ස් බේස් එක වැඩි කරගන්න ඕන පොඩි කාරණයක් එකතු කරොත් දැන් ඔය පේයි ටැක්ස් එක දාපු වෙලාවේ ගොඩදෙන ලංකාවේ ජනතාව ගෙයක් හදන්න වාහනයක් ගන්න නිවාස ණයක් ලෝන් අරන් තියෙනවා අන්තිමට ලෝන් ගෙවලා ණය ගෙවලා ලොකු පඩියක් තිබ්බට සමහර පෞද්ගලික සේවයට ලක්ෂයක අමාරක් දෙකක් පඩියක් තියෙනවා හැබැයි ලෝන් එක වෙන්න පුළුවන් ලක්ෂයක් 90000ක් වගේ ගාණක් ලෝන් එක ගෙවුවෙන් පස්සේ ජීවත් වෙන්න ගාණක් ඉතුරු වෙන්නේ නැහැ කියන කාරණාව. පේයි ටැක්ස් එකක් කැපුණාම පස්සේ සමහරට ඉන්න ගාණක් වගේ මේ සම්බන්ධයෙන් යම් කිසි අවධානයක් යොමු කරනවා. දැන් ඒක එකම පවුලක අරන් බලන්නකෝ. සමහරට ඒ පවුලේ ව්‍යාපාරයක් තියෙනකොට ව්‍යාපාර බදුත් උන් ගෙවනවා 130ක්. ඒ ව්‍යාපාර ඒකතරම වෛද්‍යවරයෙක් හිටියොත් එහෙම ඔහුගේ හෝ ඇයගේ ආදායමෙන් ගෙවන්න වෙනවා 30-36ක්. අපි සංචාරක හෝටලයක් පවත්වාගෙන යන කෙනෙක් කියන්නේ උදාහරණයට මහත්ය හෝටලේ අයිතිකරු බිරිඳ වෛද්‍යවරියක් කියන්නේ. ඒකට 136ක් කියනවා. ඒ දෙන්නම පොලට ගියාම ඒ දෙන්නම කඩේට ගියාම බඩු ගන්න ගියාම 118ක් වැඩි බදු. එතකොට සාධාරණ නැහනේ. එතකොට මේක යම් කිසි සාධාරණයක් තියෙන්න ඕන. ඒ නිසානේ මේ එවැනි වෘත්තකයින් රට දාලා යන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අතරේ අපි දන්නවා 136ටත් වඩා වැඩියෙන් බදු ගෙවන්න හැකියාව තියෙන පිරිසකුත් ඇති. ඒගොල්ලෝ අඳුර ගන්න ඕන අපි. මෙතන තියෙන්නේ අර තැලෙන යකඩේ තලන වගේ බදු ගෙවීමට ලක් වෙන පිරිසම දැන් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩුවේ මුළු බදු ආදායමම. හැබැයි නොගෙවන ගෙවිය හැකි පිරිසකුත් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා ගෙවන්න පුළුවන් දැනට ඒ අය ගෙවන්නේ අඩුවේ. ගෙවන්න පුළුවන් එයාට දැනට ගෙවන්නේ අඩුවේ. එහෙම පිරිසකුත් ඉන්නවා. මෙන්න මේක වෙන වෙනම දත්ත සමාලෝචනයක් කරලා අපි අඳුර ගන්න ඕන හරියට. ඒ කියන්නේ අපිට එකපාරම 136 කොයි මට්ටමද අඩු කරනවද කියන එකට වඩා අපිට පුළුවන් නම් ආදායම් බදු වලට අදාළ වෙන පදනම් අගය වැඩි කරන්න. ඒ කියන්නේ ලක්ෂ ලක්ෂ දෙක කරන එකෙන් එතකොට සැලකිලි සහනයක් හම්බ වෙනවා. මොකද ලක්ෂ දෙකක් වෙනකන් එතකොට 136ට අදාළ වෙන්නේ නැහැ. අපි අනිත් පැතුරුම් බලන්න ඕන 36 කොච්චර ප්‍රමාණයකට අඩු කරලාද මේ ඇත්තටම වෘත්තියක් කරලා ජීවත් වෙන කෙනා මේක බේරන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සමහර භාණ්ඩ තියෙනවා තෝරාගත්ත භාණ්ඩ මේ වන් ටැක්ස් බේසිස් වලට අපිට යන්න පුළුවන්. ඒ භාණ්ඩයට එක බද්දයි. දැන් ගත්තොත් අපේ රටේ භාණ්ඩ තියෙනවා වරායේදී පැල් එක ගුවන් තොටුපළ බද්ද වදිනවා. පෝට් ඇන් ඒවියේෂන් ලිවි එක. ඊට පස්සේ කස්ටම් එකේදී තීරු බදු වදිනවා. ඊට පස්සේ එයාකටම වැඩ් බදු වදිනවා. ඒකටම ඊට පස්සේ නිෂ්පාදන බදු වදිනවා. භාණ්ඩ හා සේවා බද්ද වදිනවා. මේ ආදි වශයෙන් බදු ගොඩක් එනවා. අපේ ඔක්කොම බදු වර්ග ටිකේ ආදායම එකතු වෙන්නේ ආදායම් දෙපාර්තමේන්තුවටනේ. භාණ්ඩාගාරයටනේ අවසානේ. ඉතින් එහෙමනම් ඇයි අපිට බැරි මේ භාණ්ඩයට එක බද්දකට මේක සීමා කරන්න? සරල කරන්න. ඒක බදු මූලධර්මයක්. අපි හිතන එක කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ සමා වෙන්නේ මං බාධා කරාට නාස්ති දූෂණි පැත්තෙන් හිතුවොත් අපිට මේක තව ගොඩක් දේවල් බේර ගන්න පුළුවන්. මොකද ඒක තමයි අපි යෝජනා කරලා තියෙන්නේ මේ 100ක් විතර තියෙන ඇමති මණ්ඩලයේ 25කට අඩු කරන්න. ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරගන්න. ඊට පස්සේ ජනාධිපතිවරයාගේ වැයශීසි. දැන් ගිය අවුරුද්ද විතරක් කෝටි 1495ක් වෙන් කරා. ඒකෙන් 150ක් කපා හැරියොත් කෝටි 750ක් ඉතුරු කරන්න පුළුවන්. ඒවා තියනවා දැනටමත්. ඉතින් අපේ යෝජනා තියෙන මම හිතන්නේ මේ බදු ආදායම් වැඩි කිරීම වියදම් කළමනාකරණය කිරීම එකට අරගෙන හිතුවොත් අපිට මේක තේරුම් ගන්න පහසුයි. ඊළඟට ඔබ කියපු කාරණාත් එක ගත්තාම ඒ කියන්නේ බදු ගෙවන අයට ග්‍රීන් ලයින් එකක් සමාන රටවල තියෙන වගේ වගේ විශේෂ වරප්‍රසාදයක් හිමි වෙනවා. ඔව්. දැන් ඒ රජයේ ආයතන ගිහිල්ලා ලියකියවිලි කටයුතු කරගන්න ගියාම යම් කිසි ඔවුන්ට ප්‍රමුඛතාවයක් ලැබෙනවා නම් එතකොට බදු නොගෙවෙන කෙනාට හැදෙනවා හැඟීමක් මමත් ඒ
ශේෂ්ඨට යන්න ඕන කියන. මමත් බදු ගෙවන්නෙක් බවට පත්වෙන එක මට විශේෂක් කියන. ඇතර එහෙම විශේෂයක් සලකන්නේ හොඳයිනි. මොකද බදු නෙගවන ජනතාවලත් පොදු පහසුකම් ලබා දෙන්නේ බදු ගෙවන මිනිස්සුනි. දැන් මම දන්න ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල බදු ගෙවන කෙනෙකුට ලැබෙනවා බදු ආර්ථාවක් අවුරුදු අන්තිමට. ඔහු ගෙවපු බදු වියදම් කරේ මොන මොන ශේෂ්ඨවලටද? අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොදු පහසුකම් වලට සහනාධාර දෙන්න, ණයගත් ඒවායි පොලිය ගෙවන්න, තනි පුජ්‍යලයට අභිපේරණයක් එනවා. එතකොට උත්තේජනයක් එනවා. මම උපේන දේ මම ගෙව්වට කමක් නැහැ කියලා. ඒ වගේම තමයි පහසුකම් ලබා ගැනීමදී විශේෂයෙන් අපි හිතනවා බදු ගෙවන අයට විශේෂ පහසුකම් ලබා ගන්න පුළුවන්කම තියෙන්න ඕන බදු නොගෙවන අයට වඩා. ඊළඟ එක තමයි මාලිමාව ආවොත් රට කඩන් වැටේ. පෝලිං ඇති වෙයි. මේ ඉන්න කට්ටියට පොඩි ටීම් එකක් ඉන්න මේක කරන්න පුළුවන්ද ඇත්තටම? පුළුවන්. බය වෙන්න එපා කිසි කෙනෙක්. මම ඇයි කියන්නේ බිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බවට පත් කරගත්ත අය ඒ වගේ මත යවාවි. මොකද දැනටමත් එහෙම යවණේව තියෙනවා. මාලිමාව ආවොත් මං කිව්වේ බැංකුවල තියෙන සල්ලි ගණේවි. තියෙන අයගෙන් අරගෙන නැති අයට බෙදාවි. නැති අයට ගිහිල්ලා බෑ කියන්නේ. තියෙන එකක් තමයි ගෙවල් දෙකක් තියෙන අයගෙන්. ගෙවල් දෙකක් තිබ්බොත් එකක් ගණේවි. වාහන දෙකක් තිබ්බොත් එකක් ගණේවි. නේද? හැබැයි තියෙන අයගෙන් අරගෙන නැති අයට දෙනවයි කිව්වට නැති අයට ගිහිල්ලා කියන්නේ වෙන කතාවක්. ඒගොල්ලන්ට ගිහිල්ලා කියන්නේ අපි ආණ්ඩුවෙන් දුන්නු පින්පඩිය, සමෘද්ධිය, අස්වැසුම නැති වේවි. මේ හැමතැනම බියනේ යවන්නේ. අපි කියන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට හැම බයක් ඇති වෙන්න ඕනේ නැහැ. ගෑස් පෝලිං ඇති වෙයි, තෙල් පෝලිං ඇති වෙයි, එහෙමකුත් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒව ඇති උනේ ඇයි? ඒව ඇති උනේ මේ දේශපාලඥයෝ ඇමතිවරු බිස්නස් කරන්න ගිහිල්ලා. සීනිබදු වංචාව කෝටි 1600ක් රජයට අහිමි වුණේ මොකද? 725ට විජ්ජ බද්ද 50 කරපේ නිසානේ. යාළුවන්ට උදව්වට අපි ව්‍යාපාර පරිපාලනය කළා තියෙනවා. අපේ ආර්ථික කමිටුවේ ඉන්න හුඟ දෙනෙක් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව දැනුම තියෙන අය, ඉගෙන ගත්ත අය, වෘත්තිකයෝ. හැබැයි අපි කිසි කෙනෙක් ආණ්ඩුවේ බිස්නස් කරන්න එන්නේ නැහැ. අපි සහතිකයක් දෙන්නම්. මාලිමාව ආණ්ඩුවේ අපිට විපක්ෂ කියන එකපාර කියන්න බෑ. හැබැයි ආණ්ඩුවේ ඇමතිවරු, මන්ත්‍රීවරු අපේ කිසි කෙනෙක් ව්‍යාපාර කරන්නේ නැහැ. ඒක සහතිකයි. අපි කරන්නේ දේශපාලනේ. අපි කරන්නේ ප්‍රතිපත්ති හදන එක. ව්‍යාපාරිකයින්ට, කර්මාන්තකරුවන්ට තියෙන බාධා ඉවත් කළ දෙන එක. දෙරණයි. ඔවුන්ට බදු වලින්ද, ඔවුන්ට වෙනත් කටයුතු වලින්ද, ආනයනික භාණ්ඩ වලින්ද? දැන් ගොඩක් වෙලාවට ආනයනික භාණ්ඩ වලින් දේශීය නිෂ්පාදන කඩාවැටලා තියෙන ගොඩක් අපේ රටේ. ඒක සමතුලිතයක් හදන්න ඕන. ඒ කියන්නේ භාණ්ඩ හිගයක් ඇති වෙන තත්ත්වේ වළක්වලා ආනයන කරන ප්‍රමාණයයි නිෂ්පාදනය කරන ප්‍රමාණය ගැන අදහසකට එන්න ඕන. මොකද ආනයන කරනවා කියන්නේම අපි උපයන ඩොලර් පිටට යනවා. ඒතර අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කෘෂි උපකරණ, කෘෂි නිෂ්පාදන අපිටම හදාගන්න පුළුවන් නම්, අපේ රටේ මාළු ටික අපිට හදාගන්න පුළුවන් නම්, දැන් මම උදාහරණ කළා මාළු මෙට්‍රික් ටොන් 29000ක් අපි අපනයන කරනකොට මාළු කරවල උඹලකඩ හාල් මැස්සෝ මෙට්‍රික් ටොන් 69000ක් අපි ලංකාවට ගෙන්නනවා. ඉතින් ඒක අපරාධයක් අපිට. ඒ වෙනුවෙන් ඩොලර් වියදම් වෙනවා. ඉතින් ඒවා අපි ඒක කළමනාකර. ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ. මම ඒක හිතා ආණ්ඩුව බිස්නස් කරන්න හොඳ නැහැ. ව්‍යාපාර කරන්නේ ව්‍යාපාරිකයෝ. කර්මාන්තකාන් කර්මාන්තකරුවෝ. දැන් වෙලා තියෙන්නේ එහෙම නෙමෙයිනේ. ආණ්ඩුවේ මුදල් ඇමතිට බොන්ඩඩ් වෙහවුස් තියෙනවා. ආණ්ඩුවේ වෙළඳ ඇමති බිස්නස් කරනවා. සංචාරක ඇමති සංචාරක බිස්නස් කරනවා. ආණ්ඩුවේ තියෙන අරමුදල් ඒගොල්ලෝ ඒගොල්ලන්ට ගැළපෙන විදිහට නම වෙනස් කරන්නත් පාවිච්චි කරනවා. දැන් ඔය කොච්චර කිව්වත් මිනිස්සු අහයිද? අහනවා. අහලා තියෙන හින්දා තමයි මේ ප්‍රතිඵල පේන්නේ. කලින් ඒක උනේ නැහැනේ. ඒක ඉතින් ඒක කලින් ජනතාව හිටියේ වෙන තැනක, අනුර කුමාර සහෝදරය හිටියේ තව තැනක. දැන් අනුර කුමාර සහෝදරය ඉන්න තැනට ජනතාව ඇවිල්ලා තියෙනවා. ඒකයි වෙනස. අනිත් එක මේ ප්‍රශ්නය දැන් ඔබට අහන්න පුළුවන් මගෙන් තව ප්‍රශ්නයක්. ඔබ අහන්න නැති හින්දා මං ගහන්න. මොකද්ද? දැන් අපි මේවා කරේ නැත්තො මොකද කරන්නේ? මොකද කරන්නේ? හරිද? ඒකදී තමයි අපි කියන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනී තියෙන දේවල් අපි කළේ නැතොත් යලි කැඳවීමේ බලය ජනතාවට අපි දෙනවා. දැන් ජනතාවට තියෙන ඊළඟ ඡන්දෙ වෙනකම් බලන් ඉන්න ඕන. මේක අපි ඉදිරිපත් කරනවා රිකෝලින් පවර් එක. නීතිමය වෙනසක් අවශ්‍යයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තමයි ජනතාව සහ අපි අතර තියෙන බැඳීම. අපි ඇමති මණ්ඩලයේ 25 අඩු කරනවා කියනවා. කරේ නැතොත් ජනතාවට පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කඩදාසි ගිහින් පුළුවන් තවත් එහාට ගිහින් පුළුවන් අවුරුදු දෙකකින් විතර ආය ජනමතයක් විමසලා බලන්න. නෑ. ඒ රිකෝලින් පවර් එක දෙන්න ඕන ජනතාවට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ජනතාව තමයි පාලකයා කියලා.
දැන්වෙලා තියෙන ජනතාව සේවකයෝ වෙලා සේවකයෝ පාලකයෝ වෙලා දේශපාලඥය සේවකයානේ ඇත්තට මහජන සේවකයෝ වෙන්නේ අපි. අපි ඒ ඒ ඒක ජනතාවට පාලන බලය ලැබෙන ක්‍රමයේ තමයි රිකෝලින් පවයික යලි කැඳවීමේ බලය තියෙන්න ඕන. මං කියන්නේ ඒකයි. මං දන්නේ අනිත් පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන බෙදනවද කියලා. ඒවා බෙදුවොත් ඒවා බත් පැකට් එක උතන්න ගත්තට කමන්නේ නැහැ. මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන නම් පරිස්සම් කරලා අරන් තියාගන්න. මොකද අනිවාර්යයෙන් ලොකු ඉල්ලුමක් තියෙනවද මේ දවස්වල? අනිවාර්යෙන්. අනිවාර්යෙන් ඒක අරන් තියාගන්න. මොකද මේකේ තියෙන කරුණ වලට තමයි වග කියන්නේ අපි. ඒතර ඒවා කරේ නැතොත් ජනතාවට අපිව යලි කැඳවන බලයක් දෙන්න ඕන. පක්ෂ මාරු කරොත් මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීවරයෝ අහෝසි වෙන්න ඕන. මොකද මට මේ අපිට ඡන්දෙ දෙන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙට නම්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියාවට නැගීම තමයි බැඳීම ජනතාවත් එක්ක. ඒතර ඒක කඩ කරලා වාසියකට වෙන පැත්තකට පිල් මාරු කරොත් මන්ත්‍රී ධූරය තියන්න ඕනේ නැහැ. ඔය කියන නීති ගේන්නේ කොච්චර කාලයක් විතරයිද? මම හිතන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ පුළුවන්. දැන් අපි පාර්ලිමේන්තුව මේ එක්කම පාර්ලිමේන්තු මැතිවරණ එනවනේ. අනිවාර්යෙන් එන්න ඕන. මේ රටේ පළවෙනි විධායක ජනාධිපති පාර්ලිමේන්තුවේ 78/6 බලයක් ගත්තා. ඔහු ගත්තේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමේ බලය 6/5. මම කියනවා විධායක ජනාධිපති ක්‍රමය නැති කරන ජනාධිපති මේ එන්නේ. හරි ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි. එයාත් 6/5 බලයක් ගන්නවා. කීයද? 6. මේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කරපු ජනාධිපති 6/5 බලයක් ගත්තා ජේ.ආර්. ජයවර්ධන. ලංකාවේ ඉතිහාසයේ විධායක ජනාධිපති ක්‍රමය නැති කරන ජනාධිපතිත් 6/5 බලයක් ගන්නවා. ඒ අනුර කුමාරසානායි. මම එතන තමයි එන්න ගියේ. මොකද කියනවා විදියට ඒ කියන්නේ එල්ලෙන චෝදනා වලට අනුව පක්ෂ ගොඩක් කැඩිලා ඉන්නේ. ඒ වුණාම මාලිමාවට 113ක්වත් ගන්න බැරි. බලන්නකෝ. මම කියනවා මේ විධායක ජනාධිපති ක්‍රමයේ පළවෙනියා 6/5 බලයක් ගත්තා ජේ.ආර්. ජයවර්ධන. විධායක ජනාධිපති ක්‍රමයේ අවසාන පුජ්‍යලයාත් 6/5 බලයක් ගන්නවා පාර්ලිමේන්තුවේ. ඒ අනුර කුමාරසානායි. තැපැල් ඡන්ද සම්බන්ධ යම් කිසි තැපැල් ඡන්ද ලංකා ඉතිහාසයේ තැපැල් ඡන්දයක් දීලා තමන් දුන්නු ඡන්දය වෙනුවෙන් වැඩ කරන රජයේ සේවකයෝ දැක්කම මම දැක්කේ මේ කාලේ. ඔබත් මං හිතන්නේ එහෙමයි. මේක බලන අයත් එහෙමයි. වෙන්ද තැපැල් ඡන්ද දීලා සද්ද නැතුව ඉන්නෝ ප්‍රතිඵලයේ අනුව තමයි ඊට පස්සේ කියන්නේ මම ඡන්දේ දුන්නා මේ පක්ෂයට කියලා. දැන් එහෙම නෙමෙයි. රජයේ සේවකයෝ හමුදාවේ පොලිසිය අය අපට කෙනෙක් කතා කරලා කියනවා මම ගැපි ගැහුවා අපේ යුතුකම ඉෂ්ට කළා මැසේජ් තියෙන පෙන්නන්න ගුරුවරු තැපැල් ඡන්දේ දීලා නිකන් ඉන්නේ වැඩ කරනවා පොලිසිය රාලා හාමිලා අද තැපැල් ඡන්දේ දීලා තමන්ගේ ඡන්දේ දිනවීමට වැඩ කරන දැන් ඒ නිසා තමයි මම හිතන්නේ මේ අපේ කැම්පේන් එක මෙච්චර උඩට ආවේ මෑත කාලේ දැන් අවධානයක් නැහැනේ අපිට කියන්නේ අවධානමක් නැහැනේ අපිට ජයග්‍රහණය ගැන ඒ ජයග්‍රහණය ගැන සහතිකේ ගෙනාවේ රජයේ සේවකව එක පැත්තකින් මොකද ගෝඨාභය රාජපක්ෂ ගෙදර ඇරියේ ගොවියෝ ගෝඨාභය රාජපක්ෂ ගෙදර ඇරින්න මූලිකුණේ ගොවියෝ පෝර හොන්ඩරේ 40,000 නැග්ගුවම රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න මූලික වෙන්නේ තැපැල් ඡන්දේ රජයේ සේවකයෝ කඳුළු ගෑස් ගැහුවා රනිල් වික්‍රමසිංහ ගුරුවරු ගුරුවරියන්ට ඒගොල්ලොත් හැරණ තැපෑලෙන් රිටර්න් එක දුන්නා තැපැල් ඡන්දේ 80කට වැඩියෙන් තැපැල් ඡන්ද අරන් තියෙනවා තව දවස් 6-7කින් මේ ප්‍රතිඵල එනවනේ ඔන්න බලන්න මම අද කිව්වා කියලා 80කට වැඩියෙන් අනිවාර්යෙන්ම තැපැල් ඡන්ද තියෙනවා මාලිමා මේ දිස්ත්‍රික්කේ ගැන විශ්වාසය කොහොමද මාතර තරක්කර ගොඩක් ඉන්නවා ඩලස් සරක් කරලා ඉන්නවා ගොඩක් එකතු වෙලා ඉන්නේ ඒගොල්ලෝ පොල් මල පොලේ වගේ විසිරලා ගිහිල්ලා ඉන්නේ දැන් ඡන්දේ දුන්නු ඡන්දදායකයා දන්නේත් නැහැ තමන් ඡන්දේ දුන්නු කට්ටිය කොයි පක්ෂේ ඉන්නවද කියලා ඇතරම මගේ දිස්ත්‍රික්කේ කියලා විශේෂයක් නැහැ නමුත් දකුණු පළාතේම මම හිතනවා විශ්වාස කරනවා ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් මාලිමාවට අනුර සහෝදරට ලැබෙනවා අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ මීට අවුරුදු 2කට කලින් අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේම මාතරේ අපි දිස්ත්‍රික් විධායක සභා පිහිටුවීම කාන්තා සමිති පිහිටුවීම තරුණ සමිති පිහිටුවීම අපේ සංවිධාන කටයුතු මුලින්ම හැම දෙයක්ම ආරම්භ කරපු දිස්ත්‍රික්කේ මාතර මම හිතනවා ඒක නිසා ජයග්‍රහණෙත් ඉහළම ප්‍රතිඵලයේ මාතරින් ගේනවා. ඊළඟ මුදල්ලම් තිය ඔබද අපි දේශපාලනේ දරන්නේ වගකීම්. අපිට මොන වගකීම දරන්න ලැබුණත් අපි පක්ෂයක් හැටියට ඒක දරමු.
අපි දේශපාලනය කරන්නේ වරප්‍රසාදවලට වාසිවලට නෙමෙයි තෘප්තියට. ඉතින් ඇත්තටම මම එක දෙයක් කියන්න ඕන, මේ දේශපාලනයට එනකොට අපි කවුරුවක්වත් මන්ත්‍රීකම් ඇමතිකම් ගන්න පාර්ලිමේන්තු යන්නවත් හිතපය නෙමෙයි. අනුර සහෝදරයත් එහෙමයි, මමත් එහෙමයි. අපි විශ්වවිද්‍යාලයේ සමකාලයේ හිටපු අය, අපට තිබිච්ච හැඟීමම තමයි මේ ක්‍රමය වැරදි, මේක වෙනස් කරන්න ඕන. ඒක වෙනස් කරන්න අපිට කළ හැකි හැම දෙයක්ම අපි කරන්න ඕන කියලා. ඉතින් අවුරුදු 30ක් විතර අපි දේශපාලනය කළා. පරාජය දැන දැනම ජයග්‍රහණයෙන් වෙනුවෙන් වැඩ කරා. මැතිවරණ ප්‍රතිඵලවල පරාජය අපට ලියලා තියෙද්දිත් අපි ජයග්‍රහී මානසිකත්වයෙන් වැඩ කරපු මිනිස්සු. දැන් අපට ජයග්‍රහණය ලියලා තියෙද්දි ඔයා හිතන්න අපි කොහොම වැඩ කර නැද්ද කියලා. දැන් සමහර අය අපෙන් අහනවා මහන්සි නැද්ද කියලා. මහන්සි නැහැ. මොකද හේතුව? පරාජය දැක දැකත් ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරා නම් අපි එදත් මහන්සි නැති අපිට මේ ජයග්‍රහණය දිවාග තියෙද්දි නේද? දැන් ජයග්‍රහණය මේ මොහොතට ඇවිල්ලා තියෙද්දි අපි මොකටද තව දුකයි කියලා හිතන්නේ? මේ අවසාන අවස්ථාව පරදුණොත් එහෙම පරදින්නේ නැහැ. මේ අවස්ථාව පරදුණොත් පරදින්න ජනතාව පරදින්න දෙන්නේ නැහැ ජනතාව. සහතික ලෙස මම කියනෝ මේ අවස්ථාවේ ජනතාව ජයග්‍රහණය කරනවා. මේ ඡන්දය ජනතාවගේ ඡන්දයක්. මේක දේශපාලඥයින්ගේ නැකත රාපු ඡන්දයක් නෙමෙයි. මේක ජනතාවගේ ඡන්දයක්. ජනතාව එක කියන්න ඕන. ජනතාව අරගලෙන් දිනාගත්ත ජයග්‍රහණය මැතිවරණයෙන් සහතික කරන්නේ මේ ඡන්දේ. මේ අරගලෙන් ජනතාව දිනුවේ 2022. ඒක දේශපාලඥයින්ගේ අතට ආය යන්න දෙන්නේ නැහැ. තේරෙනවද? විශේෂයෙන් මේ රට පාලනය කළා බංකොලොත් කරපු අයගේ අතට යන්න දෙන්නේ නැහැ ජනතාව. ජනතාව අනිවාර්යෙන් මේකට ජයග්‍රහණ ස්කිල් එක ගහ ගන්නව තමයි. ඒ නිසා තමයි අපි කියන්නේ ආපස්සට හැරෙන්න අනුර සහෝදරයටත් බෑ. අනුර සහෝදරය ආපස්සට හැරෙන්න හැදුවත් ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට එන චෝදනාවක් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති කරගෙන තියෙන ගිවිසුම. ඔබ ආවොත් මේක සම්පූර්ණයෙන් ඉවර වෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැලවිලා යයි. අතන මෙහෙම වෙයිද? අන්තිර පෝලිං ඇති වෙයි. දැන් බලන්න සමගි ජන බලවේගයෙන් තමයි ওই මතේ තදට තහවුරු කරන්නේ. ඒතොර ඒ අයගේ අදහස් වල ඒ ප්‍රතිවිරෝධය තියෙනවා. එක වෙලාවක ඒ අය කියනවා දැන් මේ මාලිමාව සම්පූර්ණ අංශක 360කින් අනිත් පැත්තට ගිහිල්ලා ලිබරල් වෙලා ප්‍රතිපත්ති වෙනස් කරලා එහෙම කියලා. ඒ කියන ගමන් අනිත් පැත්තට කියනවා ඒගොල්ලෝ ඇවිත් ජාත්‍යන්තර මූල්‍යවාදයෙන් අයින් වෙයි, ආයි පෝලිං ඇති වෙයි. දැන් ඔබ කියපු ටික. ඔය දෙකම කියන්නේ එකම කට්ටිය. එකම වේදිකාව ඔය දෙකම කියනවා. හරිද? එහෙම වෙන්නේ කොහොමද එහෙනම්? එකක් කියන්නේ බෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ අපි ගැන ඔය දෙකම කියනවා. නේ? දැන් අර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති නැහැ. දැන් සමාජවාදී අතෑරලා අරෝමි අතෑරලා කියලා එක පැත්තකට එහෙම කියාගෙන යනවා. අනිත් පැත්තට ඇවිල්ලා කියනවා දැන් IMF එක අතාරීවි, මේ ණය ගිවිසුම් නැති වේවි. එතකොට රට බංකොලොත් වේවි, ආයි පෝලිං ඇති වේවි, දුක් විඳින්න වේවි කියලා ආයි මිනිස්සු බය කරනවා. ඉතින් අපි අපේ ස්ථාවරේ හැරීලා මේ පොතේ කියලා තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා තියෙනවා. ලිඛිතව තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි සමාජික රටක්. අපි ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වැඩ කරනවා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීපු මේ ණය අරපුතෙන් ගොඩ යන දීපු ඉලක්ක තියෙනවනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැමති නැද්ද අපි ඒක ඉලක්කවටත් වඩා වැඩියෙන් ඉස්සරහට යනවනම්? ඕන්න. පුළුවන්නේ. අපි කැමති නම් අපට අපේ වැඩ පිළිවෙලට අනුව ඊයින් එහාටත් යන්න පුළුවන්නේ. ඕන්නම් ඒ මේ තැන තියෙන ඒගොල්ලොන්ගේ ඉලක්ක යෝජනා කරලා තියෙන පදනම මත ඉඳගෙන අපිට ඒ ඉලක්ක සම්පූර්ණ කරන විවිධ ක්‍රියාමාර්ග තියෙන පුළුවන්. විවිධ යෝජනා අපට තියෙන පුළුවන්. ඒව විකල්ප වෙන්න පුළුවන් මේ තියෙන ආණ්ඩුව වලට එක්ක. දැන් අපි රනිල් වික්‍රමසිංහ ඇති කරගත්ත එකම ක්‍රියාත්මක කරන්න කියලා එකක් නැහැ. ඊට වඩා හොඳ එකක් අපි ක්‍රියාත්මක කරොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් එතකොට ඇති වෙන්නේ නැහැ නේ. අපි කියන්නේ ඒකයි. රනිල් වික්‍රමසිංහ තහවුරු කරන්න හැදුවේ දිගටම මතය එයා පාර්ලිමේන්තුවට ආර්ථික පරිවර්තන පනත ගෙනාවෙත් ඒකට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම නීතියක් කරා. ඒ ඉලක්ක නීතියක් කරා. ඒකෙන් තහවුරු කරන්න හැදුවේ නෙමෙයි කන්නේ නෙමෙයි. එයා විතරයි මේක ක්‍රියාත්මක කරන්න ඉන්න එකම පුජ්‍යලයා. එකම සුදුස්සා. ඒක අතෑරුණොත් රට වැටෙනවා. ඔක නෙමෙයි කියන්න හැදුවේ. ඒක නිසා ඡන්දෙදි යාට බලය දෙන්න කියලා. දැන් ජනතාව ඒක අහන්නේ නැහැ. මං කියන්නේ රට අර්බුදෙන් ගලව ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා මාලාවක් ඉදිරිපත් කළා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විතරක් නෙමෙයි අපටත් ඒ උමනාව තියෙනවා.
රට අරපුදෙන් ගලව ගන්න එක ජාත්‍යන්තර මුල් ආරමුදල කාර්යයක් නෙමෙයි, අපේ කාර්යයක් නේ ඒක. ඉතින් ඒ ඉලක්කවලට අපි යනෝ නම් යන ඕන පාරක් අදාළයි නේ. අපිට අවසානයේ ජනතාවට වැදගත් වෙන්නේ රට බංකොලොත්භාවයෙන් අපි ගලව ගත්තද නැද්ද කියන එක විතරනේ. ඊළඟට තියෙන ප්‍රශ්න තමයි ඒක නිසා අපි කියන්නේ ජාත්‍යන්තර මුල් ආරමුදලෙන් ඉවත් වෙන්න හරි ඒ වැඩපිළිවෙලෙන් අයින් වෙන්න හරි අපට තියෙන අවශ්‍යතාවයක් නැහැ. අපි එහෙම අයින් වෙනවා කියලා කියලත් නැහැ කොතනකවත්. අපි ඒක වඩා හොඳින් අපට ගැලපෙන ආකාරයෙන් අපි හදා ගන්නවා. ඒ වෙනුවෙන් විකල්ප යෝජනා අපට තියෙන්න පුළුවන්. ණය ප්‍රතිවගත කිරීමේ ණය ප්‍රතිවගත කරණය කර ගැනීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය නම් දේශපාලන ස්ථාවර භාවය, අත්‍යවශ්‍ය නම් සාකච්ඡාව, නැවත සමාලෝචනය අපි එකට යනවා. ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල යෝජනා කරනවා නම් දූෂණ විරෝධී ක්‍රියාවලියක් ආරම්භ කරන්න කියලා නිකම් බොරුවට පනත පාර්ලිමේන්තුව සම්මත කරගන්න නැතුව ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒ ඩයග්නොස්ටික් රිපෝර්ට් එකේ තියෙන යෝජනා ජාත්‍යන්තර මූල ආරමුදල නොකිව්වත් රටක් හැටියට අපි ක්‍රියාත්මක කරගන්න ඕන ඒවා. මොකද ඒවයි හානිකර දේවල් නෑ. හැබැයි ජාත්‍යන්තර මූල ආරමුදල කියලා නෑනේ මේ ආදායම් වැඩි කරගන්න මෙන්න මේ ආයතන විකුණන්න කියලා. කොතනද එහෙම කියලා තියෙන්නේ? දැන් ඔය කියන අයට කියන්නකෝ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලෙන් අයින් වුණොත් මාර විනාශයක් වෙන්නේ, ඒක නිසා තෙල් සංස්ථා විකුණන්න ඕනේ. ඇත්තටම ඔබලාගේ රජයක් කරතේ මේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් යමු වෙන්නේ නැද්ද? ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල කොතනද කියලා තියෙන්නේ? රාජ්‍ය ව්‍යවසාය මෙන්න මේ පෞද්ගලීකරණය ගන්න ඕනේ. මාලිමාව ආවොත් පෞද්ගලීකරණේ පැත්ත. මාලිමාව ආවොත් පෞද්ගලීකරණයත් රාජ්‍යත් ජනතාවත් ওই ආකාර තුනම තියෙන්න පුළුවන්. මොකද අපි යෝජනා කරනවා ආණ්ඩු මැදිහත් වීම ශක්තිමත්ව සිද්ධ වෙන්න ඕන. අපි යෝජනා කරනවා ශක්තිමත් පෞද්ගලික අංශයක් තියෙනවා. අපි යෝජනා කරනවා ශක්තිමත් ජනතාවක් ඉන්න ඕන. දැන් තියෙන පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් නේ. අපේ යෝජනා තියෙන පබ්ලික් ප්‍රයිවට් පීපල්ස් පාර්ට්නර්ෂිප් ෆෝ පීස්. පබ්ලික් ප්‍රයිවට් පීපල්ස් පාර්ට්නර්ෂිප් ඒ කියන්නේ මොකද්ද? ආණ්ඩුව පෞද්ගලිකංශයේ ජනතාව. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. මේ උදාහරණ වරද්ද ගන්න එපා. දැන් අපේ රටේ ශ්‍රී ලංකන් ගුවන් සේවය අපට දැන් හැමෝම කියන බරක් කියලා. ඒක ඇත්තටම බරක් නේ. හැබැයි මේ බරක් බවට පත් කරෙත් මේ පහුගිය ආණ්ඩුව වලින්ම තමයි. මොකද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තරංකාරී ගුවන් සේවයක් ලංකාවේ නැහැ නේ. රජයේ මැදිහත් වෙච්ච එක පරද්දන්න. නමුත් දැන් බරක් වෙලා තියෙනවා. එහෙමනම් මේක රජයේ අයිතිය තුල තියාගෙන මේකේ මොන පැත්තෙන්ද මේ ණය බර නිදහස් කරන්න පුළුවන්? මේක යලි සකස් කරන්න පුළුවන්. ඒකට පෞද්ගලිකංශය කොයි ප්‍රමාණයට දායක කරගන්නවද? එහෙම නැත්නම් පෞද්ගලික පුජ්‍යලින් දායක කරගන්න පුළුවන්ද අපිට? මොකද ලෝකෙ පුරා ඉන්න විශාල ධනය හිමි අපේ රටේ ව්‍යාපාර වලට ආයෝජනය කරන්න පුළුවන් තනි තනි පුජ්‍යලයෝ. අර පීපල්ස් පාර්ට්නර්ෂිප් කියන්නේ ඒක. දැන් මම උදාහරණයක් දුන්නා චමත් පලිහ පිටියේ වගේ කෙනෙක් ඇමරිකාවේ ඉන්න කැනඩාවේ ඉන්න විශාල ආයෝජකයෙක් ලෝකේ පිළිගත් ආයෝජකයෙක් ශ්‍රී ලාංකිකයෙක්. දැන් චමත් පලිහ පිටිය වගේ කෙනෙකුට අපිට ආරාධනා කරන්න බැරිද? ශ්‍රී ලංකන් ගුවන් සේවය වගේ එකක් වෙනුවෙන් රජයේ අයිතිය සහිතව තියාගෙන එකඟතාවයකට එන්න. අද වියට්නාමය, දකුණු කොරියාව, චීනය වින් වින් බෙනිෆිට් ආයෝජන වලට කියලා තියෙනවා 50-50 50-50 රජයේ අයිතිය තියෙනවා. හැබැයි ව්‍යාපාරයේ පෞද්ගලිකයි, කළමනාකරණයේ පෞද්ගලිකයි. ඉතින් මේකම නෙමෙයිද කල්නොත් කරේ? නෑ මේක එහෙම නෙමෙයිනේ. මේක කොහොමද තියෙන්නේ? ගෙඩිය පිටින් විකුණනවා. 78 ඉඳලා බලන්නකෝ. තේසා 78 ඉඳලා පටන් ගත්ත ඒවා. වාහන සංස්ථාව, ටයර් සංස්ථාව, පිගන් සංස්ථාව, තුල්හිරිය පෙහෙ කම්මා. ඈ කන්තලේ ෂුගර් එක කෑලි වලට යකල කෑලි වලට කපලා විකුණනවා. කෝ පෞද්ගලික සහභාගීත්වය. පෞද්ගලික සහභාගීත්වයයි පෞද්ගලීකරණයයි දෙකක්. හැබැයි සමහර ඒවා අපට සිද්ධ වෙයි. දැන් තවදුරටත් රජයේ 100%ක්ම අයිතිය තියාගෙන ඉන්න ඕනද කියලා සමාලෝචනය කරන්න ඕනේ ඒවා. සමහර ඒවා තියෙයි ජාතික ආරක්ෂාව පැත්තෙන්, අත්‍යවශ්‍ය මහජන සේවා සැපයීම් පැත්තෙන් පෞද්ගලික අංශයට වඩා රජයේ මැදිහත් වීම වැඩියෙන් තියාගන්න ඕනේ. ඒ අනුපාතය අපි තීරණය කරන්න ඕනේ. හැබැයි දැන් මේ අනුපාත තීරණය කරන්නේ රජයේ පෞද්ගලිකංශයේ සහභාගීත්වය තීරණය කරන්නේ කොමිස් වලට. අපේ වතු සමාගම් වලට වතු ටික පෞද්ගලිකංශයට දුන්නේ මොකටද? ඒවයින් අද ඵලදායිතාවයක් නැත්නම් නැවත සමාලෝචනය කරන්න ඕනේ නැද්ද?
අද වතුකම්කරුවේගේ පඩියවත්තරි කරගන්න බෑ ආණ්ඩුවට. හරි. නිදහස් වෙලද ගිවිසුම් වලට මොකද වෙන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ අභියෝග කරනවානේ අපේ නිදහස් වෙලද ගිවිසුම් වලින් අපි අයින් වෙනවා. එතකොට කොහොමද ඔය ආනයන අපනයන වෙලද පොළ පවත්වගෙන යන්නේ කියලා? මේ පොතේ 151 වෙනි පිටුව රනිල් වික්‍රමසිංහට මගේ ඇරිලා. ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශන. ප්‍රතිපත්ති ප්‍රකාශනය. එක රයින් කියවද්දි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගේ ඇරිලා. ඒකේ අපි ඉතාල පැහැදිලිව තියෙන්නේ ජනාධිපතිවරයාට ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටුවක් මගේ ඇරිලා කියලාද? නෑ අයියා, එක රයින් කියවලානේ. හා. රනිල් වික්‍රමසිංහ මේක එක රයින් කියවලා. එතකොට නිදිමතේනේ කියවන්නේ. 151 වෙනි පිටුවේ තියෙන්නේ කොහොමද බලන්න? ඒක මගේ ඇරෙන්නේ ඇයි? මේකේ තියෙන්නේ හරි පැහැදිලිව පවතින නිදහස් වෙළඳ ගිවිසුම් යාමත් කාලින කිරීම. අපි කියලා නැහැනේ පවතින නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කිරීම කියලා. පවතින නිදහස් වෙළඳ ගිවිසුම් යාමත් කාලින කිරීම හා නව නිදහස් වෙළඳ ගිවිසුම් වලට ප්‍රවේශ වීම. ඉතින් මේක රනිල් වික්‍රමසිංහට අර කතාව ලියලා දෙන කෙනා හරි හරියට කියෙව්වා නම් තේරුම් ගන්න පුළුවන්. තේරෙන සිංහලෙන් මේක තියෙනවා හොඳටම. දැන් එයා ඒක වරද්දලා විකෘති කළා තමයි මේක කියන්නේ. නම වෙළඳ කිවිසුම් වලට ඇතුළත් වෙනවා අපි. අලුත් රාජ්‍ය පද්ධතියින් එක්ක. අපි දන්නවා මැද පෙරදිග අපට ගොඩාක් අත්හැරිච්ච කලාපයක් ආයෝජන වලට. අප්‍රිකානු කලාපේ රටවල් ගොඩාක් අපට අත්හැරලා තියෙනවා ආයෝජන වලට. අපේ රටේ දැනටමත් තියෙන නිෂ්පාදන කර්මාන්ත දැනුම අපේ මුදුකාංග වෙළඳ පොළ ලෝකයට ගොඩක් ගෙනියන්න පුළුවන් එකක්. අපේ සංචාර කර්මාන්තේ විශාල වශයෙන් ලෝකයේත් එක බද්ධ කරන්න පුළුවන් තැනක්. අපේ නාවික ශේෂ්ත්‍රී විශාල වශයෙන් ලෝකයට ගෙනියන්න පුළුවන් තැනක්. යුද හමුදාවේ යුද්ධය අවසන් වුණාට පස්සේ අපි අපේ 200,000ක් විතර හිටපු හමුදා සෙබළු දක්ෂ හමුදාවක්. ඒ හමුදාවේ ඉංජිනේරු අංශය, යාන්ත්‍රික අංශය, සංනිවේදන අංශය ඒගොල්ලෝ ගොඩාක් දක්ෂ ප්‍රායෝගික දැනුම තියෙන අය. ඒ 200,000ක් විතර පිරිස අපි හරියට ලෝකෙත් එක්ක සම්බන්ධ කරා නම් අපට ගොඩාක් නයාරු බුදෝල්ට උත්තර හොයාගන්න තිබුණා. හොඳයි, අපි අවසානයකටම ඔබත් බොහොම කාර්යබහුල අවස්ථාවක මැතිවරණය වෙනුවෙන් රට පුරාම යන වෙලාවක එක් වෙන්නේ. අවසාන වශයෙන් මං අහන්නේ මාලිමාව ආවොත් ආයි පෝලිම් ඇති වෙන්නේ නැද්ද? මාලිමාව ආවොත් නෙමෙයි, මාලිමාව එනම. තවත් දෙගිඩියාවක් අවශ්‍ය නැහැ. දැඩි විශ්වාසය මේ කියන්නේ මාලිමාව මේ රටේ ජනතාව බලයට ගේනවා. අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපති වෙනවා. උනොත් කියලා අසම්භාව්‍ය ක්‍රියාවක් දැන් අවශ්‍ය නැහැ. අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. කිසිම බයක් ඇති කරගන්න එපා. ඉතාම පැහැදිලි, නැවත මේ රටේ ජනතාව දුක් විඳින්නේ නැහැ. ජනතාවට දුක් විඳින්න ආණ්ඩුවක් හදන්න අපට ඕනේ නැහැ. ඒ වගේම ඡන්දේ දවසකෙනත් මට කියන්න තියෙන දෙයක්. දැන් ඡන්දේ දිනෙන් පස්සේ කලබල ඇති වෙයි, විරුද්ධවාදීන්ට ගහයි, පලිගනි එහෙම කියලා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මෙතෙක් කාලයක් දේශපාලනය කරපු විදිය අනුව එහෙම මොකුත් වෙන්නේ නැහැ. ලංකාවේ ඇති තියෙන මැතිවරණ නීති කඩකිරීම අඩුම ඡන්දේ මේක. ඉතාම සාමකාමී මැතිවරණයක් මේ තියෙන්නේ. ඒ වගේම තමයි මැතිවරණෙන් පස්සේ දවසෙත් අපි කියනවා ඉතාම සාමකාමී. මොකද හේතුව මේ මැතිවරණයේදී මාලිමාව අනුර සහෝදරයා ජයග්‍රහණය කරන හැමෝටම තමන් පුජ්‍යලිකව පවරගත වගකීමකින් කටයුතු කරනවා. අපේ පක්ෂ සමාජික විතරක් නෙමෙයි, අපට ඡන්දෙ දෙන හිත හදාගත්ත කෙනා පවා අද වගකීම් සහගත පුරවැසියෙක් හැටියට වැඩ කරනවා. අපට ඒක හරි සතුටුයි. රජයේ සේවකයොත් එහෙමයි, පොලිසිය නිලධාරීන් එහෙමයි. ඒකින්ද ආණ්ඩුවට කියන්නේ ප්‍රතිපත්තිය හැටියටම විය ඇති කිරීම. ඒකින්ද ඡන්දෙන් පස්සෙත් අරක වෙයි මේක වෙයි කලබල ඇති වෙයි කියලා කියයි, බය වෙන්න එපා. අපේ අනුර දිසානායක සහෝදරයා කිව්වා වගේම මට මේක අන්තිමට කියන්න ඕන. අපට විරුද්ධව ඡන්දේ දෙන කෙනාටත් අපි ගරු කරනවා. මොකද ඒ විරුද්ධ දේශපාලනය කරලා බැටකාපු මිනිස්සු අපි අපට කිසිම කෙනෙක්ගෙන් නියපොත්තකින්වත් හානියක් කරලා වචනකින්වත් හානියක් කරලා දේශපාලන පරිගැනීම ගන්න අවශ්‍ය නැහැ. මැතිවරණයක් ඉවරුනාම නේද දේශපාලන පරිගැනීම් කමිටු දාලා තියෙන උන් තරම් ඡන්දේ කාලේ ගැන පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඡන්දේ කාලේ වෙච්ච ජීවිත හානි දේපළ හානි ගැන කතා කරලා තියෙනවා. මේ මැතිවරණයෙන් එමුකුත් වෙන්නේ නැහැ. ඒ සහතිකය අපි දෙනවා. මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරද්දී අපි අපේ සමාජිකින්ට කිව්වා මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ රඥපත්තු ගන්න එපා කියලා.
මොකදේ රතිඤ්ඤ පත්තු කොල්ල සමරන්න තරම් ජයග්‍රහණ තියෙන රටක් නෙමෙයි. පත්තු කොල්ල ලොකු ප්‍රශ්නයකුත් නම් එලාගේ. ඔව් නෑ මං කියන්නේ එහෙම නෙමෙයි කියලා අපි කිව්වා. එහෙම එහෙම සතුටෙන් ප්‍රීති වෙන මිනිස්සු නෙමෙයි දැන් මේ ඉන්නේ. හරිද? එක රතිඤ්ඤ පත්තු කරේ නෑ. මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ අපේ සමාජික වුණතර විනයක් රැක්කද කියලා මේ පක්ෂයේ සමාජිකයේ හැටියට මං හරි ආඩම්බරයි. මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී අපි අපේ සමාජිකව දැනුවත් කරා සියුම් දේවල් වලින් පවා රතිඤ්ඤ පත්තු නොකරින්දි මිකුවා. නාම යෝජනා දින දවසේ රතිඤ්ඤ පත්තු කරේ නැහැ. පෙළපාලි ගියේ නැහැ. අපි නාම යෝජනා දින දවසේ පටන් ගත්තේ දැනුවත් කිරීම වලින්. අපි අවසන් කරන්නේ දැනුවත් කිරීම වලින්. ඒක නිසා මම සහතික කළා කියනෝ මේ රටේ ජනතාවට එකම එක සිද්ධියක්වත් ඇති නොවෙන්න අපි වග බලා ගන්නවා. එතන කුලප්පු කිරීම වලින් බියවැද්දීම් වලින් සැලෙන්න එපා. ඔබ ගත්ත තීරණේ ජයග්‍රහණය කරවන්න රට අනුරට බාර දෙමු. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි අනිවාර්යයෙන්ම මේ රට ජනතාවට දෙන්න. හොඳයි බොහොම ස්තුතියි නංග. අපි ආරාධනා අපි දරන සම්බන්ධ වුණාට ජනතා ස්තුතිය දරන පස්සේ යලිත් හම්බෙමු. අනිවාර්යෙන් ජයග්‍රහණයත් එක්ක හම්බෙමු. සුබපැතුම්. You're watching the Life Traveler channel.